විතර හිඟයක් තියෙනවා. 30%ක් විතර තමයි දැන් නිෂ්පාදනයේ තියෙන්නේ. සැපයුම අඩු වෙනකොට මිල ඉහළ යනවා. ඒකට කරන්න තියෙන එකම දේ තමයි විතර ආනයනය කරන එක. නමුත් විතර ආනයනය කරාට ප්‍රශ්නයක් නැහැ. කුරුළු උණ නැති රටකින් ලාභෙටම විතර ගෙන්නන්න පුළුවන් ඉන්දියාවේ. කුරුළු උණ තියෙන රටක් ඉන්දියාව. ඒක හිඳයි සර්ටිෆිකේට් එක දෙන්නේ නැත්තේ. රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා අනුමැතිය ලබාගෙන එන්න. තව වෙනකන් අනුමැතිය ලැබිලා නැහැ. විශ්වාස රටේතු ආරච්චි මාර්ග වලින් දැනගන්න ලැබිලා තියෙනවා විතර ලක්ෂ 2ක් ලංකාවට ගෙන්න සූදානම් කරනවා කියලා ඉන්දියාවේ ඉඳලා ලබන සෞදට. දැන් ගෙන්නන්න යන්නේ විතර නෙමෙයි. විතර වල තියෙන සාරු. විතර සාරු කිලෝ එකක් ආනයනය කරනවා නම් රුපියල් 1300ක බද්දක් රජයට අය කරා. විශේෂ කැබිනට් අප්‍රූවල් එකකින් ඒ බද්ද රුපියල් 200ක් දක්වා අඩු කරගෙන තියෙනවා. සල්මොනෙල්ලා විෂ බීජය විතර කටුවේ තමයි වැඩි වශයෙන්ම තියෙන්නේ. සාරු විතරක් ගෙනෑවම ඒකෙන් වෙන හානිය අවම කරගන්න පුළුවන්. මේ පළවෙනි වතාවට තමයි විතර සාරු ආනයනය කරන්න යන්නේ. දියර විතර ඒ ගේන පොලිතින් බෑග්ස් හරියට යනකොට මේ විනාශ කරේ නැත්තම් ඒ මගනුත් මේ සල්මොනෙල්ලා විෂ බීජය පැතිරෙන්න පුළුවන්. ඒ ගේන කවර කුළුස්සලම දමන්න වෙනවා. සල්මොනෙල්ලා විෂ බීජය ව්‍යාප්ත වුණොත් විතර කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අනිවාර්යයෙන්ම බදු ප්‍රමාණවල අඩු කරලා බඩිරිඟු කුකුල් නිෂ්පාදනයට අවශ්‍ය කරන අනෙකුත් අමුද්‍රව්‍ය ගෙන්නලා දුන්නා නම් මේ කුකුල් ව්‍යාපෘතිය රටේ නගා සිටවන්න තිබ්බා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.